දයි සුබ දෙසනක් කොට හැමෝටම අයිබෝවන්. අපි එහෙනම් දෙවෙනි පාගේ පටන් ගමු නේද? ප්‍රියේ අපි මම හිතන්නේ පැය එකහමාරක් පන්තිය කළා. හරියටම ඊට පස්සේ මම ඔයාලට බ්‍රේක් එකක් දුන්න 8හමාරට පස්සේ කරන්ට් එකක් ඇක්කුවා. ඉතින් පැය දෙකකින් තමයි කරන්ට් එක ආවේ තුර 10 ගාන. ට්‍රේඩ් කරන්න කොමත් වෙලාවක් නැහැ. ඒකයි මම කිව්වේ. කොහොමද දන්නව පැය දෙකක් කපනවා කියලා මේ පහුගිය සති පහුගිය දවස් කීපෙම ඒක වුණා. ඒකයි අද උදේට ඉතුරු පැය කරමු කියලා දාගත්තේ. ළමයින්ගේ අඩුවක් තියෙනවා. නමුත් කමක් නැහැ අපි කරමු. එයාලා රෙකෝඩින් එක බලාවෙන්නේ නේ. හරි. එතකොට පුතේ අපිට අර තුන්වෙනි පේපර් එකේ තව එක රචනා ප්‍රශ්නයක් ඉතිරි වෙනනේ. අපි ඒක කතා කරමු. ප්‍රශ්නේ තියෙන්නේ විවිධ වායුගෝලීය උෂ්ණතමාන විස්තර කරන්න කියලා දීලා තියෙනවානේ. විවිධ වායුගෝලීය උෂ්ණතමාන විස්තර කර. එතකොට වායුගෝලීය උෂ්ණතමාන කියන්නේ තින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. වායුගෝලීය උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්න උෂ්ණතමාන වායුගෝලීය උෂ්ණතමාන කියලා ලියන්න. එන ඉතින් අපිට ඔකට දෙන්න උත්තරයක් නැහැ. හරි. වායුගෝලීය උෂ්ණත්වය මැනීමට යොදා ගන්න උෂ්ණතමාන වායුගෝලීය උෂ්ණතමාන. අපි මේ කතා කරන්න හොතේ දෙවෙනි රචනා ප්‍රශ්නේ රෝම ඉලක්කම 3. හරි. එතකොට වායුගෝලීය උෂ්ණත්වමානයක් කියන්නේ මොකක්ද කියලා කෝකටත් ලියන්න. ඉතින් වායුගෝලීය උෂ්ණත්වමානයක් කියන්නේ, හරි, වායුගෝලීය උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්න උෂ්ණත්වමානයක් අපිට කියන්න පුළුවන් වායුගෝලීය උෂ්ණත්වමානයක් කියලා. ඊට පස්සේ පොතේ වායුගෝලීය උෂ්ණත්වමාන ආකාර හතරක් තියෙනව නේද? හරි. ඊට පස්සේ ලියන්න. එතකොට වායුගෝලීය උෂ්ණත්වමාන ආකාර හතරකි. වායුගෝලීය උෂ්ණත්වමාන ආකාර හතරකි. ඒතරේ හතර ලියන්න මන් ලියන්න යන්නේ නැහැ. මොනවාද වායුගෝලීය උෂ්ණත්වමාන වර්ග හතර? පුතේ සාමාන්‍ය උෂ්ණත්වමානය, උපරිම උෂ්ණත්වමානය, අවම උෂ්ණත්වමානය, උපරිම හා අවම උෂ්ණත්වමානය. ඔය ටිකනේ තියෙන්නේ. සාමාන්‍ය උෂ්ණත්වමානය, උපරිම උෂ්ණත්වමානය, අවම උෂ්ණත්වමානය, උපරිම හා අවම උෂ්ණත්වමානය. හරි. ඊට පස්සේ දැන් එක එකක් කෙටියෙන් පැහැදිලි කරන්න ඕනන්නේ නේද? ගන්න මාතෘකාව පොඩි මාතෘකාවක් විදිහට අරගෙන ලියන්න. සාමාන්‍ය උෂ්ණත්වමානය, සාමාන්‍ය උෂ්ණත්වමානය. හරි. එතකොට මොනවද සාමාන්‍ය උෂ්ණත්වමානය ගැන අපිට ලියන්න පුළුවන්? පළවෙනි එක තමයි පුතේ මෙයාගේ භාවිතය ලියන්න ඔයා. හරි. භාවිතය මොකද්ද? වායුගෝලයේ වර්තමාන උෂ්ණත්වය මැන ගැනීමට යොදා ගැනීම කියන එක. හරි. එතකොට පළවෙනි කාරණේ වල ලියන්න. වායුගෝලයේ වර්තමාන උෂ්ණත්වය, හරි, වර්තමාන උෂ්ණත්වය මැන ගැනීමට යොදා ගනි. වායුගෝලයේ වර්තමාන උෂ්ණත්වය මැන ගැනීමට යොදා ගනි. හරි. ඊට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වමානයක පුතේ උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය විදියට, උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය විදියට රසදිය හෝ මධ්‍යසාර යොදලා තියෙනවා. හරි. රසදිය හෝ මධ්‍යසාර තමයි දාලා තියෙන්නේ. ඒ ඇත්තේ. හරිද? ඒ ඇත්තේ. රොන්න සාමාන්‍ය උෂ්ණත්වමානයේ භාවිතය වායුගෝලයේ වර්තමාන උෂ්ණත්වය, එහෙම නැත්නම් මේ මොහොතේ උෂ්ණත්වය මැනගන්නයි අපි පාවිච්චි කරන්නේ කියන එක ලියන්න. ඊළඟට මේකේ උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය විදියට, ඒ ද්‍රවයේ විදියට එක්ක අපි රසදිය යොදා ගන්නවා. එහෙම නැත්නම් පුතේ
අපි මධ්‍යසාර යොදා ගන්න ඔන්න ඔය ලක්ෂණ දෙක ඒකට ප්‍රමාණවත්. ඊළඟට ඔයා ගන්න උපරිම උෂ්ණත්ව මානය. උපරිම උෂ්ණත්ව මානය. හරි, උපරිම උෂ්ණත්ව මානය. ඒකේ පළවෙනි කරුණ හපව් ලියන්න පුතේ මෙයාගේ භාවිතය මොකක්ද කියන එක. ඒකට භාවිතය ලියන්න යම් දිනක් තුල වායුගෝලයේ පැවති වැඩිම උෂ්ණත්වය නැත්නම් උපරිම ඉහළම වචන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් වාට. හරි, වායුගෝලයේ යම් දිනක් තුල පැවති උපරිම උෂ්ණත්වය එහෙම නැත්නම් ඉහළම උෂ්ණත්වය එහෙම නැත්නම් වැඩිම උෂ්ණත්වය මැන ගැනීමට යොදා ගන්නේ. හරි, වායුගෝලයේ යම් දිනක් තුල පැවති වායුගෝලයේ යම් දිනක් තුල පැවති උපරිම උෂ්ණත්වය මැන ගැනීමට යොදා ගනි. හරිද? ඊට පස්සේ ලියන්න උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය රසදිය වේ. එතන මේකට පුරවලා තියෙන රසදිය කියන එක ලියන්න. උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය විදිහට පුරවලා තියෙන අපි රසදිය කියන එක ලියන්න. උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය ප්‍රතිය රසදිය කියලා ලියන්න. පැහැදිලි නේද? ඊළඟට මේකට තව එකක් ලියන්න පුළුවන් අපිට. බල්බේ ආසන්නයේදී රසදිය කඳේ සිහින් වීම හෝ නැම්මක් පවති. 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 හරි, ඒ ටික ප්‍රමාණවත් පුතේ. හරි, ඒ ටික ප්‍රමාණවත්. උපරිම උෂ්ණත්ව මානයේ සම්බන්ධ උතර මම කරුණු තුනක් තමයි එකට ඔන්න දීලා තියෙන්නේ. ඊළඟට අවම උෂ්ණත්ව මානය දැන් මට ඔක්කොම ලියන්න ඉඩ මදි වේද මන්ද? ඊළඟට අවම උෂ්ණත්ව මානය අර ලක්ෂණ ටිකම ගන්න පොතේ ප්‍රධාන වශයෙන් මුලින්ම භාවිතය ලියන්න. යම් දිනක් තුළ වායුගෝලයේ පැවති අඩුම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගන්නේ. යම් දිනක් තුළ වායුගෝලයේ පැවති අඩුම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගන්නේ. අඩුම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගන්නේ. හරි, අඩුම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගන්නේ. ඊට පස්සේ උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය මධ්‍යසාර කියලා ලියන්න. උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය මධ්‍යසාර කියන එක උෂ්ණත්වයට සංවේදී ද්‍රව්‍ය මධ්‍යසාර කියන එක ලියන්න. ඊළඟට මධ්‍යසාර කඳ තුල සැහැල්ලු ලෝහ දර්ශකයක් ගිල්වා ඇත. තුන්වෙනි කරුණ. මධ්‍යසාර කඳ තුල සැහැල්ලු ලෝහ දර්ශකයක් ගිල්වා ඇත. රූප අඳින්න යන්න ඕනේ නෑ පුතේ. හරිද? යට රූප ඕනේ නෑ. ඒ නිසා විස්තර ටික ලියුවා නම් ඇති. මධ්‍යසාර කඳ තුල සැහැල්ලු ලෝහ දර්ශකයක් ගිල්වා ඇත. සැහැල්ලු ලෝහ දර්ශකයක් ගිල්වා ඇත. හරි, ඒ ටික ප්‍රමාණවත්. ඕනනම් ඉතින් ඔයාලට ඕකට තව ලියන්න පුළුවන්. සෑම විටම දර්ශකයේ ඉහළ සීමාවෙන් ආමුෂ්ණත්වය ලබා දෙයි කියලා ලිව්වත් කමක් නැහැ. සෑම විටම දර්ශකයේ ඉහළ සීමාවෙන් ආමුෂ්ණත්වය ලබා දෙයි. දර්ශක ඉහළ සීමාවෙන් ආමුෂ්ණත්වය ලබා දෙයි. රයිට් පුතේ. ඊළඟට අවසානෙක උපරිම හා
අවම උෂ්ණත්වමානය උපරිම හා අවම උෂ්ණත්වමානය උපරිම හා අවම උෂ්ණත්වමානය හරි. එතකොට මොනවද මේකට ලියන්න පුළුවන් අපිට? පළවෙනි එක භාවිතය. මොකද භාවිතය? යම් දිනක් තුළ වායුගෝලයේ පැවති උපරිම උෂ්ණත්වයත් අවම උෂ්ණත්වයත් යන දෙකම මැනගත හැක. ඒකනේ වෙන්න ඕනේනේ. වායුගෝලයේ යම් දිනක් තුළ පැවති උපරිම උෂ්ණත්වයත් අවම උෂ්ණත්වයත් යන දෙකම මැනගත හැක. යන දෙකම මැනගත හැක. යන දෙකම මැනගත හැක. හරි, ඊට පස්සේ හදලා තියෙන විදිහ චුට්ටක් ව්‍යුහය විස්තර කරමු. දෙවෙනි කරුණෙන් එකේ කේශික නලයක් යූ වකුරක හැඩයට නවා. දෙවෙනි කරුණ මෙහෙම ලියන්න. කේශික නලයක් යූ වකුරක හැඩයට නවා. එහි පහළට රසදියත් ඉහළට මධ්‍යසාරත් පුරවා. එහි පහළට රසදියත් ඉහළට මධ්‍යසාරත් පුරවා. ඉහළට මධ්‍යසාරත් පුරවා. බාහු දෙකේම මධ්‍යසාර කඳ තුල ලොහ දර්ශක බැගින් ගිල්වා ඇත. ලොහ දර්ශකයේ බැගින් ගිල්වා ඇත. පැහැදිලිද? අය පාරක් කියන්නද? කේශික නලයක් යූ වකුරක හැඩයට නවා. කේශික නලයක් යූ වකුරක හැඩයට නවා. යූ වකුරක හැඩයට නවා. එහි පහළ කොටස රසදියවලිනොත්. එහි පහළ කොටස රසදියවලිනොත්. ඉහළ කොටස මධ්‍යසාරවලිනුත් පුරවා. ඉහළ කොටස මධ්‍යසාරවලිනුත් පුරවා. බාහු දෙකේම මධ්‍යසාර කඳ තුල. බාහු දෙකේම මධ්‍යසාර කඳ තුල ලෝහ දර්ශකයේ බැගින් ගිල්වා ඇත. ලෝහ දර්ශකයේ බැගින් ගිල්වා ඇත. ලෝහ දර්ශකයේ බැගින් ගිල්වා ඇත. තුන්වෙනි තරු ලකුණ එතකොට ලියන්න ඕනේ. තුන්වෙනි එක වම් බාහුවේ අවම උෂ්ණත්වයක් වම් බාහුවෙන් අවම උෂ්ණත්වයක් දකුණු බාහුවෙන් උපරිම උෂ්ණත්වයක් වම් බාහුවෙන් අවම උෂ්ණත්වයක් දකුණු බාහුවෙන් උපරිම උෂ්ණත්වයක් ලබා දේ. වම් බාහුවෙන් අවම උෂ්ණත්වයක් දකුණු බාහුවෙන් උපරිම උෂ්ණත්වයක් ලබා දේ. අවසාන තරු ලකුණේ කියන්නේ අවසාන පොයින්ට් එක පුතේ එයාට අදාළව සෑම විටම දර්ශකයේ පහළ සීමාවෙන් උෂ්ණත්වය කියවා ගන්නේ. සෑම විටම දර්ශකයේ පහළ සීමාවෙන් උෂ්ණත්වය කියවා ගන්නේ. හැම තිස්සෙම පුතේ දර්ශකයේ පහළ සීමාවෙන් තමයි අපි උෂ්ණත්වය කියවා ගන්නේ. සෑම විටම දර්ශකයේ පහළ සීමාවෙන් උෂ්ණත්වය කියවා ගන්නේ. හරි, ඔය ටික ප්‍රමාණවත්. හරි, ඔය ටික ලියුණා නම් හොඳට මැති මේ උෂ්ණත්වමාන වර්ග හතර සම්බන්ධ. පැහැදිලි නේද? රොන්න මම දැන් මේකේ සාරාංශයක් මං ගාව තියෙනවා. මම මේක දාගත්තේ මට ලකුණු ටික හදාගන්න පහසු දෙන්නත් ඕන. ඒතර සාමාන්‍ය උෂ්ණත්වමානයේ කරුණු දෙකයි මම දුන්නේ. උපරිම උෂ්ණත්වමානයේ කරුණු තුනක් දුන්නා. අවම උෂ්ණත්වමානයේ මම හිතන්නේ කරුණු හතරක් කියවුණා. අඩුම තුනක්වත් අපි බලාපොරොත්තු වෙමු. ඊට පස්සේ උපරිම උෂ්ණත්වමානය යටතේ කරුණු හතරක් දීලා තියෙනවා. හරි, ඔය ටික ලියවෙන්න ඕන පොතේ. තුර ලකුණු
ලකුණු දෙන්න මේ විදිහට උෂ්ණත්වමාන වර්ග 4 නම් කරලා තියෙනවා නම් දෙක ගානේ 8ක් දෙන්න උෂ්ණත්වමාන වර්ග 4 නම් කරලා තියෙනවා නම් දෙක ගානේ 8ක් දෙන්න සාමාන්‍ය උෂ්ණත්වමානයට අදාළව මේ කරුණු දෙක ලියවිලා තියෙනවා නම් ලකුණු හතර ගානේ 8ක් දෙන්න හතර ගානේ 8ක් දෙන්න උපරිම උෂ්ණත්වමානයට අදාළව මේ කන්න තුන ලියවිලා තියෙනවා නම් හතර ගානේ 12ක් දෙන්න අවම උෂ්ණත්වමානයට අදාළව කරුණු හතරක් තිබුණා නමුත් තුනක් ලියවිලා තියෙනවා නම් කමක් නැහැ ලකුණු 12ක් දෙන්න හරි උපරිම අවම උෂ්ණත්වමානයට අදාළව කරුණු හතරක් ලියවිලා තියෙනවා ඒ හතරම තියෙනවා නම් ලකුණු හතර ගානේ ඒ හතරෙන් තුනක් තියෙනවා නම් හතරෙන් තුනක් තියෙනවා නම් ලකුණු හතර ගානේ 12ක් දෙන්න හතරම නැතත් කමක් නැහැ හරි එතකොට ඔක්කොම එනවා 12යි 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 36යි වැඩිද එතකොට ඈ 20යි 32යි එතන වැඩි වෙනවා වගේ කමක් නැහැ මේක චුට්ටක් ඇඩ්ජස්ට් කරන්නම් මම අපි මෙතෙන්ට හතරක් දාගමු පුතේ එකකට එක ගානේ හතරක් දෙන්න ඉස්සය වායුගෝලීය උෂ්ණත්වමානය කියන්නේ මොකක්ද කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න. ඒක බැලන්ස් කරන්න වෙන්නේ මට එහෙම. ආපහු ඉතින් මට කියන්න තියෙන චූටි චූටි වෙනස්කම් වේවි මාකින් එකේ උත්තර ලකුණු දෙන පිළිවෙලට යනකොට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් පරිම සාධාරණ ක්‍රමයක් තමයි මම ඔය යෝජනා කරලා තියෙන්නේ. මේ යෝජනාවක් විතරයි මගේ. මගේ යෝජනාවක් විතරයි. හරිතර වායුගෝලීය උෂ්ණත්වමානයක් කියන්නේ මොකක්ද කියලා ලියලා තියෙනවා. ඒක කෙටි අර්ථ දැක්වීමක් තිබුණනේ. වායුගෝලීය උෂ්ණත්වය මැනීමට යොදා ගන්න උෂ්ණත්වමාන කියන අදහස හිතන්නේ තියෙන්නේ. ඒක ලකුණු දෙකයි දුන්නේ. වායුගෝලීය උෂ්ණත්වමාන වර්ග 4 නම් කරනකොට වාට ලකුණු 4ක් දුන්නා එකකට එක ගානේ. සාමාන්‍ය උෂ්ණත්වමානයට අදාළ මේ ලක්ෂණ දෙක ලියලා තියෙනවා නම් 4 ගානේ ලකුණු 8ක් හම්බ වෙනවා. උපරිම උෂ්ණත්වමානයට අදාළ මේ ලක්ෂණ 4 ලියවිලා තියෙනවා නම් ලකුණු තොරි ලක්ෂණ 3 ලියවිලා තියෙනවා ලකුණු 4 ගානේ ලකුණු 12යි. ආව උෂ්ණත්වමානය මම හිතා ලක්ෂණ 4ක් ගැන කියෙව්වා අපි. ඒකෙන් මන් 3යි බලාපොරොත්තු වෙන්නේ. ඒ 3 තියෙනවා නම් ලකුණු 4 ගානේ 12ක් දෙන්න. මේකෙත් ලක්ෂණ 4ක් කිව්වා. නමුත් ඒ 4ෙන් 3ක් ලියවිලා තියෙනවා නම් 4 ගානේ ලකුණු 12ක් දෙන්න. පැහැදිලි නේද? එතකොට එතන ඔක්කොම පොතේ 36යි මෙතන 12යි 48යි. අතන එතකොට 2යි 50 හරි. ඉතින් උපරිම දෙන්න පුළුවන් සාධාරණ ක්‍රමයක් යෝජනා කළේ යෝජනාවක් විතරයි නැවත කියනවා සුළු සුළු වෙනස් වීම වෙන්න පුළුවන් ඇතැම් විට මාකින් එකට යනකොට නමුත් ඔය කරුණු ටික වාලි එලා තියෙනවා නම් වාට ලකුණු ටික ලැබෙනවා කොහෙන් හරි මං කියන්නේ මේ ලකුණු දෙන විදිහ චුටි වෙනසක් වුණාට මේ ටික වා සම්පූර්ණයෙන් ලියලා තියෙනවා නම් වාට ලකුණු 50 හම්බ වෙනවා කොහොම කළත් ලකුණු 50 හම්බ වෙනවා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ හරි ලකුණු දෙන විදිහ පොඩි පොඩි වෙනසක් වුණා කියලා වාට ලකුණු අඩු වෙන්න තියෙන හැකියාවක් නැහැ මේ ටික ලස්සනට ඔය කරුණු ටික ගලපලා ලියන්න. පැහැදිලි නේද? රයිට්. හරි. පුතේ එතකොට එතනින් තුන්වෙනි පේපර් එක අපි සම්පූර්ණයෙන්ම ඉවර කළා. තුන්වෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟට නැවත දැන් අපි එමු පස්වෙනි පේපර් එකට.
පස්වෙනි පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු අපි. තොර පස්වෙනි පේපර් එක මම කිව්වා පස පාඩමේ තියෙන ප්‍රශ්න තියෙන්නේ. නේද? පස පාඩමේ ප්‍රශ්න තියෙන්නේ. රයිට්. ගන්න එහෙනම් හැමෝම පස්වෙනි පේපර් එක අතට. හරි බලමු අපි පස්වෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය මෙහෙම අහනවා. ආග්නේය හා අවසාදිත පාෂාණයක් සඳහා උදාහරණයක් වනු. එතකොට මොනවද ආග්නේය පාෂාණ? ග්‍රැනයිට්, චානකයිට්, බැසෝල්ට්, පෙග්මටයිට්, රයිට්? ඒ වගේ දේවල්නේ. එතකොට අවසාදිත පාෂාණ ගත්තොත් ඔය මැටි ගල්, වැලි ගල්, හුණු ගල්, ඩොලමයිට්, පීට් ඒව නේද අවසාදිත පාෂාණ කියන්නේ. රයිට්. අපි එහෙනම් දැන් ඕක ඔළුවේ තියාන උත්තරේ තෝරමු. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ එකනේ. පළවෙනි එක උත්තරේ වෙන්න ඕනේ චානකයිට්, ඩොලමයිට්. දෙවෙනි එකේ පුතේ මාරු වෙලා තියෙන ඩොලමයිට් අවසාදිත පාෂාණය, බැසෝල්ට් ආග්නේය පාෂාණය. ඒතරේ දෙක මාරු වෙලා තියෙන. තුන්වෙනි එකේ ස්ලේට් කියලා කියන්නේ විපරීත පාෂාණය. පෙග්මටයිට් කියන්නේ ආග්නේය පාෂාණය. හතරේ ග්‍රැනයිට් ආග්නේය පාෂාණය. හැබැයි මාබල් එහෙම නැත්නම් අපි කියන්නේ මොනවද? කිරිගරුඬ කියන්නේ විපරීත පාෂාණය. ඊළඟට පස්වෙනි එක වැලිගල් අවසාදිත පාෂාණය. කිරිගරුඬ මාබල් දෝනේ කියවන්නේ. මාබල් කිව්වට ඒකමනේ. එහෙනම් ඒක විපරීත පාෂාණය. ඒතර ඒකක්වත් ගලපන්න බෑනේ අපිට. ඒකක්වත් නෙවෙයි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ එක චානෝකයිට් හා ඩොලමයිට්. හරියට දාගන්න. හරියයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පාෂාණ ජීර්ණ ක්‍රියාවලිය පාෂාණ ජීර්ණ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ඉතා වැදගත් සාධක දෙකක් වනේ. පාෂාණ ජීර්ණ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ඉතා වැදගත් සාධක දෙකක්. ඉතා වැදගත් සාධක දෙකක්. නිකම්ම සාධක දෙකක් නෙමෙයි පුතේ, ඉතා වැදගත් සාධක දෙකක්. ඒ වගේ වෙනස්කම් තියෙනවා එතකොට. හරි. ඒ කියන්නේ මෙතන තියෙන බොහොමයක් ඒවා බලපානවා. මම ඒක කියන්න. මෙතන තියෙන බොහොමයක් ඒවා පාෂාණ ජීර්ණයට බලපානවා. ඔයාගෙන් අහන්නේ ඉතා වැදගත් වැඩි බලපෑමක් ඇති කරන සාධක දෙකක් ගැන තමයි මේ අහන්නේ. රයිට්. අපි බලමු. පළවෙනි එක පාංශු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හා අම්ල වර්ෂාව. දැන් අම්ල වැසි කියන එක ගත්තොත් පුතේ, ඒක නිරන්තරයෙන් ඇතිවන හැම ප්‍රදේශයකටම ඇතිවන තත්ත්වයක් නෙමෙයි. කලාතුරකින් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක නිසා ඒකේ ලොකු බලපෑමක් නැහැ. දෙවෙනි එක ශාක මුල් වලින් නිදහස් වන අම්ල හා දේශගුණය. දේශගුණය හරි ඇත්තටම. හැබැයි මේ ශාක මුල් වලින් නිදහස් වන නිකුත් වන අම්ල කියන එක ඒක ප්‍රධාන සාධකයක් විදිහට ගන්න අමාරුයි. තුන්වෙනි එක දේශගුණය හා පාංශු කාබන් ඩයොක්සයිඩ්. හතර කියනවා පාෂාණ වර්ගය හා පාංශු කාබන් ඩයොක්සයිඩ්. පාෂාණ වර්ගය ගත්තාම අපිට ඒක ප්‍රධාන සාධකයක් විදිහට ගන්න අමාරුයි. මොකද සමහර පාෂාණ වර්ග තියෙනවා හොඳින් දිය වෙන්න පුළුවන්, සමහර ඒවා තියෙනවා හොඳින් දිය වෙන්නේ නැති වෙන්න පුළුවන්, සහ දිය වෙන්නේ නැති පාෂාණ පවා දිය කරන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවා. ඒතර අපි යන්නේ ඒ තැන් තමයි මෙතනදී හයිලයිට් කරගන්න අවශ්‍ය වෙන්නේ. පස්වෙනි එක පාංශු ඔක්සිජන් හා පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරකම් නැහැ. ඒක එච්චර ලොකු බලපෑමක් නැහැ. ඒතර මේකේ වඩාත්ම දායක වෙන සාධක දෙක තමයි පුතේ දේශගුණය කියන එකයි පාංශු කාබන් ඩයොක්සයිඩ් කියන එක. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දේශගුණය හා පාංශු කාබන් ඩයොක්සයිඩ්. පැහැදිලි නේද? උත්තරේ වෙන්න ඕනේ පාෂාණ ජීර්ණ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ඉතා වැදගත් සාධක දෙක තමයි දේශගුණය කියන සාධකයයි පාංශු කාබන් ඩයොක්සයිඩ් කියන සාධකයයි. එතන මම එතන මේ තිත්පේලි දෙකක් දාලා තේනවා. ඒ මං තිත්පේලි දෙක දාලා තියෙනවා. ඔයාලට පොඩි කරුණක් ඔතන ලියා ගන්න දෙන්න ඕන නිසා. ඒ නිසා චුට්ටක් එතන සටහන් කරලා තියා ගන්න. ඔය පාංශු කාබන් ඩයොක්සයිඩ් කොහොමද ඔය පාෂාණ ජීර්ණයට දායක වෙන්නේ කියන එක තමයි උතනදී පැහැදිලි කරන්න ඕනේ මට. පුතේ පසේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙනවා.
ජලයේ දියවෙලා හදනවා කාබොනික් අම්ලය කියන එක. මොකද්ද හදන්නේ? කාබොනික් අම්ලය හදනවා. කාබොනික් අම්ලය හදනවා. හොඳට මෙන්න මේ කාබොනික් අම්ලය නිසා මොකද වෙනවා කියන්නේ? පාංශු ද්‍රාවණය ආම්ලික වෙනවා. මේ කාබොනික් අම්ලය නිසා පාංශු ද්‍රාවණය මොකද වෙන්නේ? ආම්ලික වෙනවා. එතකොට මේ ආම්ලික පාංශු ද්‍රාවණය සාමාන්‍ය ජලයේදී නොවන පාෂාණ පවා මොකද වෙනවා කියන්නේ දිය කරලා දාන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් චුට්ටක් ඒක සටහන් කරගෙන යමු අපි. පාංශු කාබන් ඩයොක්සයිඩ්, පාංශු කාබන් ඩයොක්සයිඩ්, පාංශු කාබන් ඩයොක්සයිඩ්, පාංශු කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීමෙන් කාබොනික් අම්ලය සාදයි. මේ නිසා පාංශු ද්‍රාවණය ආම්ලික වේ. කාබොනික් අම්ලය සාදයි. මේ නිසා පාංශු ද්‍රාවණය ආම්ලික වේ. හරි, පැහැදිලි නේද? ඒක ඇත්ත. පොඩි විස්තරයක් ඔය ලියන්න මම දාලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. පාංශු ජනනය ආරම්භෙන්නේ. හරි. දැන් පස නිර්මාණයේ පියවර දෙකයිනකොත් ඒ මොනවද? පස නිර්මාණයේ වීමේ පියවර දෙක පාෂාණ ජීර්ණයයි පාංශු ජනනයයි. ඒතර පාෂාණ ජීර්ණය කියන්නේ මාතෘ පාෂාණයෙන් මොනව හැදෙන එකද? මාතෘ පාෂාණයෙන් මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. හරි, මාතෘ පාෂාණයෙන් මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. එතකොට මේක අපි ගලපගත්තොත් පාංශු පැතිකඩට R කලාපයෙන් C කලාපය හැදෙන එකනේ. R කලාපයෙන් C කලාපය හැදෙන එක තමයි මොකද්ද? පාෂාණ ජීර්ණය. R කලාපයෙන් C කලාපය හැදෙන එක. ඊළඟ දෙවෙනි එක මොකද්ද? පාංශු ජනනය. දෙවෙනි පියවර පාංශු ජනනය. හරි, එතකොට පාංශු ජනනය කියන්නේ මොකද්ද? මාතෘ ද්‍රව්‍ය වලින් පස හැදෙන එකනේ. හරි, ඔය AB වගේ ස්තර හැදෙන එකනේ. මාතෘ ද්‍රව්‍ය වලින් පස හැදෙන එක. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් C ස්තරයෙන් තමයි AB වගේ ස්තර හැදීම වෙනවා. හරි, C ස්තරයෙන් AB, කියන්නේ පාංශු පැතිකඩ ගන්න කතා කරොත් C ස්තරයෙන් AB වගේ ස්තර හැදෙන එක තමයි පාංශු ජනනය කියන්නේ. මාතෘ පාෂාණයෙන් මාතෘ ද්‍රව්‍ය හැදෙන එක තමයි පාෂාණ ජීර්ණය කියන්නේ. ඒ කියන්නේ R කියන කලාපයෙන් R කියන ස්තරයෙන් C කියන ස්තරයෙන් හැදෙන එක. පැහැදිලි නේද? රයිට්. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? පාංශු ජනනය ආරම්භෙන්නේ. එහෙනම් පාංශු ජනනය ආරම්භෙන්නේ පුතේ මාතෘ ද්‍රව්‍ය වලින් කියන්නේ C කලාපය ජීර්ණය වීමත් එක නේද? සී කලාපය ජීර්ණ වීම සමගයේ උත්තරේ 3. හරි, ඒකෙත් මම පැහැදිලි කිරීමක් ලියන රූල් දෙකක් දීලා තියෙනවානේ. ලියාගන්න මේ විදියට. පාෂාණ ජීර්ණය ආරම්භෙන්නේ පාෂාණ ජීර්ණය ආරම්භෙන්නේ ආර් කලාපය ජීර්ණයත් සමග වන අතර ආර් කලාපයේ ජීර්ණයත් සමග වන අතර පාංශු ජනනය ආරම්භෙන්නේ
පාංශු ජනනය ආරම්භෙන්නේ. සී කලාපයේ ජීර්ණයත් සමගය. සී කලාපයේ ජීර්ණයත් සමගය. සී කලාපයේ ජීර්ණයත් සමගය. සී කියලා කියන්නේ මාතෘ ද්‍රව්‍යයේ තියෙන්නේ. මතක ඇති නේද පාංශු පැතිකඩ? අපි ඉස්සරහට අපිට ප්‍රශ්න හම්බෙයි අපි කතා කරමු. පාංශු පැතිකඩ නැවත මතක් කරගමු. හරි පොතේ. ඒතරේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒතර තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය එහෙනම් 3. හරි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය 3. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය එකට එක ස්තර සිලිකේට ඛනිජයක් හා දෙකට එක ස්තර සිලිකේට ඛනිජයක් අන්තර්ගත වන්. දෙවාලට මතක ඇති පුතේ මැටි ඛනිජ ගත්තාම මැටි ඛනිජ හැදෙලා තියෙන්නේ සිලිකා චතුස්තල ව්‍යුහවලින් සහ ඇලුමිනා අෂ්ටතල ව්‍යුහවලින් නේ. සිලිකා චතුස්තල ව්‍යුහවලිනුයි ඇලුමිනා අෂ්ටතල ව්‍යුහවලිනුයි තමයි මේ මැටි ඛනිජ හැදිලා තියෙන්නේ. ඒතරේ මැටි ඛනිජ හැදිලා තියෙන විදිය තව ටිකක් එහාට ගිහිල්ලා අපි කිව්වොත් මැටි ඛනිජ හැදෙන ස්ඵටික ඒකක කියන જાතිය. මැටි ඛනිජ හැදිලා තියෙන්නේ ස්ඵටික ඒකක වලින් කියලා අපි කියනවා. ඒතරෝ ස්ඵටික ඒකකයක් හැදිලා තියෙන විදිය තමයි අපි කියන්නේ. සිලිකා චතුස්තල ව්‍යුහ සහ ඇලුමිනා අෂ්ටතල ව්‍යුහ එකතු වෙලා. හරි මේ තියෙන්නේ ස්ඵටික ඒකකයක්. මෙවැනි ස්ඵටික ඒකක ගණනාව එකතු වෙලා තමා පුතේ මැටි ඛනිජයක් හැදෙනවා කියන්නේ. හැදෙලේද? ඒතකොට ස්ඵටික ඒකකයක් කියන්නේ සිලිකා චතුස්තල ව්‍යුහයි ඇලුමිනා අෂ්ටතල ව්‍යුහයි එකතු වෙලා හැදෙන එක. එතකොට මේ සිලිකා චතුස්තල ව්‍යුහ සහ ඇලුමිනා අෂ්ටතල ව්‍යුහ මෙතනදී යම් නිශ්චිත අනුපාතයකට එකතු වෙනවා කියනවා. යම් නිශ්චිත අනුපාතයකට එකතු වෙනවා කියනවා. හරිද? දැන් මේකේ විදිහට නම් පොතේ සිලිකා එක චතුස්තල ව්‍යුහයයි තියෙන්නේ, ඇලුමිනා එක අෂ්ටතල ව්‍යුහයයි තියෙන්නේ. එහෙනම් මේකේ විදිහට නම් අනුපාතයේ තියෙන එකට එක. සමහර විට මේක දෙකට එක වෙන්නත් පුළුවන්. එහෙම වුණහම වෙන්නේ මෙහෙම. මම පොඩි වටන් දෙන්නම්. හරි සිලිකා චතුස්තල ව්‍යුහයක් තියෙනවා, ඇලුමිනා අෂ්ටතල ව්‍යුහයක් තියෙනවා, ආයෙ සිලිකා චතුස්තල ව්‍යුහයක් එනවා. ඒතර සිලිකා චතුස්තල ව්‍යුහ දෙකකට එක ඇලුමිනා අෂ්ටතල ව්‍යුහයක් තමයි එතනදී එකතු වෙලා තියෙන්නේ. එහෙම වුණොත් අපි කියන පුතේ දෙකට එක අනුපාතය. ඒතර මේකත් ස්ඵටික ඒකකයක් තමයි. මේක එක ස්ඵටික ඒකකයක්. මේක තව ස්ඵටික ඒකකයක්. ඒතර මේ ස්ඵටික ඒකකයේ තියෙන දෙකට එක අනුපාතයට. මේ ස්ඵටික ඒකකයේ තියෙන එකට එක අනුපාතයට. ඒතර මේ ස්ඵටික ඒකක වලින් හැදෙන මැටි කණිජ වෙනස් වර්ග. මේ ස්ඵටික ඒකක වලින් හැදෙන්නේ වෙනස්ම මැටි කණිජ කියලා අපි කියනවා. පැහැදිලි නේද මං කියන එක? හරි. එතකොට ඔන්න මැටි ඛනිජ හැදිලා තියෙන්නේ ස්ඵටික ඒකක වලින්. ස්ඵටික ඒකකයක් කියලා කියන්නේ සිලිකා චතුස්තල ව්‍යුහ සහ ඇලුමිනා අෂ්ටතල ව්‍යුහ යම් නිශ්චිත අනුපාතයකට බැඳීමෙන් සෑදුණු ව්‍යුහයක් කියන්න පුළුවන්. ඒ අනුව සමහර ස්ඵටික ඒකක හැදෙනවා සිලිකා චතුස්තල සහ ඇලුමිනා අෂ්ටතල එකට එක අනුපාතයට එකතු වෙලා. සමහර ඒවා හැදිලා තියෙනවා සමහර ස්ඵටික ඒකක හැදෙනවා පුතේ සිලිකා සහ ඇලුමිනා ස්තර නැත්නම් සිලිකා චතුස්තල සහ ඇලුමිනා අෂ්ටතල දෙකට එක අනුපාතයට එකතු වෙනවා. ඒ අනුව මේ එක එක ස්ඵටික ඒකක එකතු වෙලා හැදෙන මැටි ඛනිජ වර්ග වෙනස් වෙනවා. දැන් එකට එක අනුපාතයට මැටි ඛනිජ නැත්නම් එකට එක අනුපාතයට තියෙන ස්ඵටික ඒකක වලින් හැදෙන මැටි ඛනිජයක් තමයි අපි කියන්නේ කෙවලිනයිට් කියලා. හරි කෙවලිනයිට් කියන මැටි ඛනිජය ගත්තහම පොතේ ඒකේ තියෙනවා කියන්නේ සිලිකා සහ ඇලුමිනා එකට එක අනුපාතයට බැඳිලා හැදුණු ස්ඵටික ඒකක. ඊළඟට අපි ගත්තොත් දැන් වර්මිකියුලයිට්, මොන්ට්මොරියුනයිට් වගේ දේවල්, ඒ වගේ අපි කියන්නේ ස්ඵටික ඒකක තියෙන්නේ දෙකට එක අනුපාතයට හැදුණු ඒවා. ඒ කියන්නේ
සිලිකා චතුස්තල ව්‍යුහ දෙකකට ඇලුමිනා අෂ්ටතල ව්‍යුහ එකක් තමයි ඒ වගේ බැඳිලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික චුට්ටක් ඔළුවේ තියාගන්න. එහෙනම් දැන් ඔයාලට උත්තරේ තෝරගන්න ලේසි. එකට එක අනුපාතයට කෙවලිනයිට් ප්‍රති දෙකට එක අනුපාතයට වර්මිකියුලයිට් උත්තරේ 3. උත්තරේ 3 කිව්වට මේ ඉලක්කම වැරදිලානේ චුට්ටක්. හදාගමුද පුතේ? 1 2 3 4 5. දැන් අර 5ට 5 එන්න ඕන එකට 4 වැටිලා තියෙන්නේ. උත්තර ඉලක්කම වෙනස් කරගමු. 1 2 3 4 5. ඔහොමයි උත්තරේ එන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ 5 කියන එක 3 වෙන්න ඕන. 1 2 3 4 5 වෙන්න ඕන. පැහැදිලි නේද? හරි. ඊළඟට 5 වෙනි ප්‍රශ්නය. පසේ වයනේ වැලි සහිත බව ශිෂ්‍යයෙක් නිරීක්ෂණය කළේය. පසක් බලපුවාම වැලි සහිත පසක් තමා තියෙනවා කියලා කිය. එම පස සෑදීමට දායක වූ මාතෘ ද්‍රව්‍යවල බහුලව අඩංගු විය හැකි ඛනිජය වන්නේ. මේක අපි පැහැදිලිව කතා කරන දෙයක්. පාංශු ජනනයට බලපාන සාධක පහක් තියෙනවා පොතේ. මොනවද මේ සාධක පහක්? මාතෘ ද්‍රව්‍ය, කාලය, භූ විෂමතාව, දේශගුණය, ජෛව සාධක. මාත් එක කියන්න මේ සාධක පහ. මාතෘ ද්‍රව්‍ය, කාලය, භූ විෂමතාව, දේශගුණය, ජෛව සාධක. පාංශු ජනනයට බලපාන සාධක පහ ඔය. ඒතර මාතෘ ද්‍රව්‍ය ගැන කතා කරද්දී අපි කියනවා පුතේ මාතෘ ද්‍රව්‍ය අණුව හැදෙන පසේ ගුණාංග එකිනෙකට වෙනස් වෙනවා. දැන් උදාහරණ දෙකක් ඔතන අපි කියනවනේ. එකක් තමයි ක්වාර්ට්ස් වගේ ඛනිජ ජීර්ණ වෙලා හැදෙන පසේ වැඩිපුර තියෙනවා කියනවා මොනවද? වැලි තියෙනවා. මයිකා වගේ ඛනිජ වැඩිපුර ජීර්ණ වෙලා හැදෙන පසේ මොනවද තියෙනවා කියන්නේ? මැටි තියෙනවා. එන දැන් යම් ස්ථානයක පස නිරීක්ෂණය කළාට පස්සේ එතන වැලි වැඩිපුර තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා නම් අපිට උපකල්පනය කරන්න පුළුවන් රයිට් එහෙනම් මේ පස නිර්මාණය වෙන්න ඇත්තේ වැඩිපුර මොනවද තියෙන පාෂාණ ජීර්ණය වෙලාද? කෝට්ස් කියන ඛනිජයේ තියෙන පාෂාණ ජීර්ණය වෙලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පොතේ කෝට්ස් 2. ඕකම අනිත් පැත්තට වාගෙන් අහන්න පුළුවන්. ශිෂ්‍යයෙක් යම් ස්ථානයක පස නිරීක්ෂණය කරන විට එහි මැටි බහුල බව නිරීක්ෂණය විය. මෙම පස සෑදීමට දායක වූ පාෂාණවල බහුල වෙති ඛනිජය වන්නේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? මයිකා වෙන්න ඕන. මතක තියාගන්න. එහෙමනම් මයිකා වෙන්න ඕන. රයිට්. 6 වෙනි ප්‍රශ්නය. පාංශු පැතිකඩ සංවර්ධනයේදී ආර් කලාපයෙන් සී කලාපයේ ඇතිවීම සහ සොරි එතන චුටි වැරැද්දක් තියෙනවා. ආර් කලාපයෙන් සී කලාපයේ ඇතිවීම සහ සී කලාපයෙන් ඒ සහ බී කලාප හදාගමුද පුතේ? පාංශු පැතිකඩ සංවර්ධනයේදී R හෝ D ඉස්සර D කියලාත් කිව්වා. R කලාපයෙන් C කලාපයේ ඇතිවීම සහ C කලාපයෙන් A සහ B කලාප සංවර්ධනය වීම යන ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පිළිවෙලින්. මම දැන් ටිකකට කලින් කිව්වා නේද ඕක? එන ආර කලාපයෙන් සී කලාපයේ පාෂාණ ජීර්ණය, සී කලාපයෙන් AB කලාප ජනනය, අපි කියන්නේ මොකක් කියලාද? පාංශු ජනනය කියලා. එහෙනම් උත්තරය 1. ලේසි ප්‍රශ්නයක්. හරි. උත්තරය 1. ඊළඟ 7 වෙනි ප්‍රශ්නය. පසක B කලාපය සමන්විත වනුයේ, එතකොට මතක තියාගන්න මේ එක එක පාංශු කලාප නැත්නම් පාංශු පැතිකඩේ තියෙන ස්තරවල ලක්ෂණ ටික අපි ස්තර පහක් හඳුනා ගන්නවානේ පුතේ. දර්ශීය පාංශු පැතිකඩකනේ උඩම තියෙනවා O ස්තරය, ඊළඟට B එනවා, ඊළඟට sorry O එනවා, ඊට පස්සේ A එනවා, ඊළඟට B C R. ඔය කලාප පහනේ තියෙන. ඒතර O කලාපය තමයි අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය බහුලව තියෙන කලාපය. වැඩිපුරම කාබනික ද්‍රව්‍ය තියෙන O කලාපය. නේද? කාබනික ස්තරය කියලාත් අපි කියනවා.
ඊළඟට ඒ කලාපය ගත්තාම යම් ප්‍රමාණයකට කාබනික ද්‍රව්‍ය තියෙනවා මේකේ. මොකද ඕ කලාපයට කිට්ටුවෙම ඉන්න කෙනාන කාබනික ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා ඒ කලාපේ. හැබැයි ඒ කලාපේ අපි කියන මැටි ඉතා අඩුයි. ඒ කලාපේ මොනවද ඉතා අඩු? මැටි ඉතා අඩුයි. ඊළඟට බී කලාපයට ආපුවම බී කලාපේ කාබනික ද්‍රව්‍ය ඉතා අඩුයි. මැටි සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? එතකොට සී කලාපයේ කියන්නේ ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෑ. මාතෘ ද්‍රව්‍යයේ තියෙන අර්ධ වශයෙන් වෙන්නුණු පාෂාණ කොටස් තියෙනවා. හරි. එතකොට ආර් කලාපයේ කියන්නේ කොමත් මාතෘ පාෂාණය. ඒතර ඒ වගේ ලොකු දෙවල් නෑ. ඒතර AB වල විශේෂයෙන් අර ලක්ෂණ ටික මතක තියාගන්න. A වල කාබනික ද්‍රව්‍ය වැඩි, මැටි අඩුයි. B වල කාබනික ද්‍රව්‍ය අඩුයි, මැටි වැඩි. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ B සම්බන්ධව. එනං උත්තරය වෙන්න ඕනේ මැටි ඛනිජ හා හියුමස් සුළු ප්‍රමාණයකිනි. උත්තරේ එක. පසක බී කලාපය සමන්විත වනුයේ මැටි ඛනිජ හා හියුමස් සුළු ප්‍රමාණයකිනි. මැටි ඛනිජ හා හියුමස් සුළු ප්‍රමාණයකින්. හරි, අටවෙනි ප්‍රශ්නයට එමු. බලන්න මොකක්ද කියන්නේ අටවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රකාශ පාෂාණ සම්බන්ධයෙන් වේ කියනවා පොතේ. ඒ ප්‍රකාශය කියනවා මැග්මා ඝනවීමෙන් ආග්නේය පාෂාණ ඇති වේ. හරි නේද? පෘථිවි අභ්‍යන්තරයේ තියෙන මැග්මා, එහෙම නැත්නම් මේ ලාවා කියන ඒවා, විශේෂයෙන්ම ගිනි කඳු පිපිරීම සිදුවනකොට ඒ හරහා පෘථිවිය මත්පිටට එනවා. ඇවිල්ලා පෘථිවිය මත්පිට සාපේක්ෂව අපි කියන්නේ අඩු උෂ්ණත්වයක් තියෙන්නේ. පෘථිවි අභ්‍යන්තරයේ ඉතා ඉහළ උෂ්ණත්වයක් තියෙන්නේ. ඒකයි මේ යකඩ පවා උණු වෙලා තියෙන්නේ. හරි, තියෙන යකඩ වගේ දේවල් උණු වෙලානේ තියෙන්නේ. ඒ අධික උෂ්ණත්වය නිසා අතර පෘථිවිය මත්ව පිටට සාපේක්ෂව සිසිල් පුතේ. ඒ නිසා මේන මැග්මා අපි කියන ඝන වෙනවා. ඝන වෙලා පාෂාණ බවට පරිවර්තන වෙනවා. ඒ පාෂාණ වලට අපි කියන එතකොට ආග්නේය පාෂාණ කියලා. ඊළඟට B, ජලය හා සුළඟේ ක්‍රියාවලිය මගින් විපරීත පාෂාණ නැහැ. ජලය හා සුළඟේ ක්‍රියාවලිය වලින් ඇති වෙන පුතේ අවසාදිත පාෂාණ. ඒ කියන්නේ දැන් අපි කියනවා ආග්නේය පාෂාණ, විපරීත පාෂාණ මේවා වියෝජනය වෙලා පස හැදුනට පස්සේ ඒ පසේ තියෙනවනේ ඛනිජ. ඒ ඛනිජ ජලය මගින්, සුළඟ මගින් ගසාගෙන යනවනේ. ගසාගෙන ගිහිලා වෙන තැනක තැන්පත් වෙලා නැවත එකිනෙකට තද වෙලා බන්ධනකාරක වලින් බැඳිලා ආපහු පාෂාණ බවට පත් වෙනවා. ඒවට තමයි අපි කියන්නේ මොන පාෂාණ කියලාද? අවසාදිත පාෂාණ. එහෙනම් මේ ජලයේ සහ සුළඟේ ක්‍රියාකාරීත්වයෙන් හැදෙන පාෂාණ විදිහට අපිට ගන්න වෙන්නේ අවසාදිත පාෂාණ. ඊළඟට C, ආග්නේය සහ විපරීත පාෂාණ වල තැන්පතු මගින් අවසාදිත පාෂාණ ඇතිවේ. ඒක හරි. එතකොට D, ලාවා ඝනවීමෙන් ඒක වැරදි. එතකොට ඒ හාසිය විතරයි පුතේ උත්තරේ වෙන්න ඕනේ දෙක. ඒ හාසිය විතරයි උත්තරේ දෙක. ඊළඟ නවවෙනි ප්‍රශ්නය බලමු. පාංශ සෞඛ්‍ය වැඩි දියුණු කළ හැක්කේ නොකඩවා අකාබනික පොහොර යෙදීමෙන් වැරදි. අකාබනික පොහොර කියන්නේ රසායනික පොහොර. රසායනික පොහොරක දීර්ඝ කාලීන යෙදීමෙන් පස හායනය වෙනවා, පාංශ සෞඛ්‍ය පිරිහීමක් වෙනවා. පුරන් කාලයක් රහිත වකණ්ඩෝ භෝග වගා කිරීමෙන්. පුරන් කාලයක් කියන්නේ අපි කාලයක් වගා නොකර ඉන්නවා. සාමාන්‍යයෙන් අපිට පසක් පුනරුත්ථාපනය වෙන්න, පසක් යථා තත්ත්වයට පත් වෙන්න ඕනම් පුතේ කාලයක් වගා නොකර ඉන්න පුළුවන්. ඒක පාංශ සෞඛ්‍ය දියුණු වෙන්න, පස නැවත යථා තත්ත්වයට පත් වෙන්න අවස්ථාවක්. හැබැයි මෙතන කියන්නේ පුරන් කාලයක් රහිතව කියලා. ඒකෙන් වෙන්නේ පාංශ සෞඛ්‍ය පිරිහීමක්. නියත ගැඹුරකට නිරන්තරයෙන් සීසෑමෙන්නේ නැහැ. එහෙම වුණොත් ඊට පහලින් තියෙන පස් ස්තරය තද වෙලා අපාරගම්‍ය තත්ත්ව නිර්මාණය වීමෙන් පාංශ සෞඛ්‍ය පිරිහීමක් වෙන්න පුළුවන්. අකණ්ඩව ඒකභෝග වගාවක් ඒකත් වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ක්ෂේත්‍රයෙන් අතිරික්ත ජලය ඉවත් කිරීමෙනි. කියන්නේ ජල වහනය දියුණු කිරීමෙන් අපිට පාංශ සෞඛ්‍ය දියුණු කරගන්න පුළුවන්. හරි, එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ පහ.
එලට 10 පහත සඳහන් ඛනිජ අතරින් ද්විතීයික ඛනිජ ගණයට අයත් වන්නේ පළවෙනි එක ක්වාර්ට්ස් ක්වාර්ට්ස් කියන්නේ ප්‍රාථමික ඛනිජයක් එන එක වෙන්න බෑ දෙක ෆෙල්ස්පා කියන්නේ ප්‍රාථමික ඛනිජයක් එන එක වෙන්නත් බෑ තුන්වෙනි එකේ ක්වාර්ට්ස් ෆෙල්ස්පා දෙකම තියෙනවා එහෙනම් ඒක වෙන්න බෑ උත්තරේ 4 කෙවලිනයිට් මොන්ට් මොරිලොනයිට් සහ ඉලයිට් මේ තුනම පොතේ ද්විතීයික ඛනිජ වර්ග උත්තරය 4 ඊළඟ 11 වෙනි ප්‍රශ්නය බලන්න පහත දැක්වෙනුයේ පාෂාණ හා ඛනිජ පිළිබඳ ප්‍රකාශ කිහිපයකි ඒ කියනවා පාෂාණ යනු ඛනිජ එකක් හෝ එකකට වඩා අඩංගු ඝන ස්කන්ධවේ හරිනේ පාෂාණයක් හැදෙනවා කියන්න පොතේ එකම ඛනිජය විශාල වශයෙන් ඒක රාශී වීමෙන් හෝ ඛනිජ කීපයක් විශාල වශයෙන් ඒක රාශී වීමෙන් B ඛනිජ යනු නිශ්චිත සංයුතයක් සහිත අකාබනික සමජාතීය ද්‍රව්‍යවේ හරි ඛනිජයක් කියලා කියන්නේ නිශ්චිත රසායනික සංයුතියක් තියෙන සමජාතීය අකාබනික ද්‍රව්‍ය කියලා අපි කියනවා ඛනිජ වලට නිශ්චිත හැඩයක් වර්ණයක් හා ද්‍රවාංකයක් ඇත අපිට එහෙම කියන්න බෑ හැබැයි හරි ඛනිජ වලට නිශ්චිත හැඩයක් වර්ණයක් ද්‍රවාංකයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ ඒව පුතේ වෙනස් වෙන්න පුළුවන් දැන් හොඳම උදාහරණය තමයි දැන් එකම ඛනිජය හීමටයිට් සහ ලිමොනයිට් කියන්නේ එකම ඛනිජය වගේනේ. හරි ෆෙරික් සල්ෆේට් සෝරි ෆෙරික් ඔක්සයිඩ් තමයි මේ එකම. නමුත් අවස්ථාවන් වර්ණය වෙනස් වෙනවා. දැන් සජල කියන්නේ විජල ෆෙරික් ඔක්සයිඩ් කියන්නේ හීමටයිට් කියන අවස්ථාව ගත්තොත් රතු පැහැයක් තියෙනවා. ඒකම ලිමොනයිට් කියන අවස්ථාවටපත් වුනහම ඒක කහ පැහැයකට හැරෙනවා. ඉතින් පොඩි පොඩි වෙනස්කම් වෙන්න හැකියාවක් තියෙනවා ඒ වගේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ A හා B විතරයි පොතේ. එතකොට A හා B විතරයි කියන්නේ උත්තරය 1. ඊළඟ වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ සාමාන්‍ය මේ නිතර අහන ප්‍රශ්නය. මට මතකයි දැන් ගිය අවුරුද්දේ 20 අහලා මේ පාරත් අහලා තිබුණාද මන්ද මේ සම්බන්ධව. හරි. වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ සාමාන්‍ය තොර අපි දන්නව වායුගෝලීය වාතයට වඩා පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. ඕකනේ මූලිකම කාරණා ටික. වායුගෝලීය වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා පුතේ පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒ වගේම වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා පාංශු වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඔන්න ඔය කාරණා දෙක මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හා සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුය. වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ. ඒතර වැරදිනේ. ඔක්සිජන් අඩුයි හැබැයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. බොහෝ දුරට සාපේක්ෂ ආර්ද්‍රතාවත් වැඩි. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හා සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිය ඔක්සිජන් අඩුයිනේ. ඒ නිසා ඒක වෙන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් හා සාපේක්ෂ ඒක වෙන්නත් බෑ. කාබන් ඩයොක්සයිඩ් හා සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි අතර ඔක්සිජන් අඩුය. අන්න පුතේ උත්තරය 4. වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි ඔක්සිජන් අඩුයි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 4. පැහැදිලි නේද? රයිට් අපි තව ප්‍රශ්න තුනක් බලලා අදට නතර කරමු 15ට එනකන් බලන්න ඊළඟට තියෙන ප්‍රශ්නය මන්සල් වර්ණ සටහනේ හියු වැලියු ක්‍රෝමා ඒ කියන්නේ හියු අගය ක්‍රෝමා කියලා එහෙම සිංහලෙනුත් තියෙනවා අපි හියු වැලියු ක්‍රෝමා කියලා කියමු මගින් දැක්වෙන්නේ එතකොට හියු වලින් සාමාන්‍යයෙන් අපි කියන්නේ අර ප්‍රධාන වර්ණ හතර හෝ ඒවයේ සංයෝජන පෙන්වනවා වැලිය වලින් අපි බලන්නේ ගොඩක් දුරට එක් එක් වර්ණේ පිරිසිදුභාවය කියන එක ක්‍රෝමා වලින් අපි ගොඩක් දුරට බලනවා වර්ණේ තීව්‍රතාවය කියන එක අපි බලමු පළවෙනි එක වර්ණ සංයෝජනය වර්ණවල සාපේක්ෂ අඳුරු බව හා වර්ණ සංයෝජනය වර්ණවල සාපේක්ෂ අඳුරු බව හා උපවර්ණවල ඇති පිරිසිදු භාවයයි
ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? පහ. වර්ණ සංයෝජනය උපවර්ණවල ඇති පිරිසිදු බව ඊට පස්සේ වර්ණවල තීව්‍රතාව. 13ට උත්තරේ පහ වෙන්න ඕන පුතේ. මොකද ඕකේ 2 3 4 උත්තර කොහොමද ගැලපෙන්නේ හිව්වලට? හිව්වලට ගැලපෙන්නේ 1යි 5යි විතරමයි. හරි. එතකොට ඔය උපවර්ණවල පිරිසිදුභාවය කියන එක ක්‍රෝමාවලට අදාළ නෑ. ඒක මාරු වෙලා තියෙන්නේ අතට. හරි. උපවර්ණවල පිරිසිදුභාවය කියන්නේ වැලියු වලට එන්නේ. වර්ණවල සාපේක්ෂ සුදු බව අඳුරු බව කියන්නේ වර්ණ තීව්‍රතාව කියන එකම තමයි අතටම. ඒක එන්න ඕනේ ක්‍රෝමාවලට. රයිට්. 14 වෙනි ප්‍රශ්නය. පසෙහි රතු වර්ණය හා අළු වර්ණය ඇතිවීමට හේතු විය හැක්කේ පිළිවෙලින්. සාමාන්‍යයෙන් පුතේ රතු වර්ණය ඇති වෙන්නේ ජල වහනේ දියුණු වුනහම පස ඔක්සිකරණ තත්වයේ තියෙනකොට. අළු වර්ණය ඇති වෙනවා බොහෝ දුරට ජල වහනේ දුර්වල වුනහම. අපි බලමු මොකද්ද තියෙන උත්තරය කියලා. කාබනික ද්‍රව්‍ය හා සජල නොවූ යකඩ ඔක්සයිඩ් අඩංගු වීමයි වැරදි. සජල යකඩ ඔක්සයිඩ් හා වැරදි. ජල වහනේ දුර් වැරදි. උත්තරය පහ. උත්තරය පහ. සජල නොවූ යකඩ ඔක්සයිඩ්. මීට කලින් මං චුට්ටකට කලින් කිව්වා දැන් හීමටයිට් කියන්නේ සජල නොවූ යකඩ ඔක්සයිඩ්. ෆෙරික් ඔක්සයිඩ් හීමටයිට් කියන්නේ. සජල නොවූ යකඩ ඔක්සයිඩ් Fe2O3. මේක රතු පාටයි පුතේ. අපර ජල වහනේ දොරවල උන ගමන් පස අලු තැහැයට හැරෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පහ. හරි. ඊළඟට 15-16 හැබැයි ප්‍රශ්න දෙකම එකට සම්බන්ධ නිසා අපි එකපාරේ දෙක බල්ල ඉවර කරමු. ඉහත ප්‍රකාශ අතුරෙන් ගුරුත්වාකර්ෂණ ජලයේ සතු ලක්ෂණ වනුයේ. ඉක්මනට බලන්න. ඒ කියනවා කේශික අවකාශ තුල රැඳී පවති. එතකොට ඒක කේශාකර්ෂණ ජලය. ගුරුත්වාකර්ෂණයට එරෙහිව පසේ ඉහළ නැගිය හැක කේශාකර්ෂණ ජලය. ජලාකර්ෂක හෝ කේශාකර්ෂණ බලයට හසුව නැත ගුරුත්වාකර්ෂණ ජලය. උඳුනක වියලීමෙන් පමණක් ඉවත් කළ හැක ජලාකර්ෂක ජලය. ශාකවලට ලබාගත හැකිය කේශාකර්ෂණ ජලය කොටසක් කියලා තමයි ගන්න වෙන්නේ. ශාකවලට ප්‍රයෝජනවත් නැත. එතකොට ඒක ගන්න පුළුවන් අපිට ජලාකර්ෂණ ජලයයි ගුරුත්වාකර්ෂණ ජලය දෙකටම ගන්න පුළුවන්. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ පුතේ? CF. උත්තරේ 4 නේද? හරි නේද? C කියන්නේ ජලාකර්ෂක හෝ කේශාකර්ෂණ බලයකට හසුව නැත. හරිනේ. ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ ඔය කියන කිසි එකකට හසු වෙලා නැති ගුරුත්වාකර්ෂණ බලය නිසා පසෙන් පහළට වැස්සෙන ජලය. ඒ වගේම අපි දන්නවා ගුරුත්වාකර්ෂණ ජලය පුතේ ශාකයට ප්‍රයෝජනවත් නෑ. ප්‍රයෝජන ගන්න තරම් ප්‍රමාණවත් කාලය පසේ රැඳිලා තියෙන්නේ නෑ. 16 ඉහත ප්‍රකාශ අතුරෙන් කේශාකර්ෂණ ජලයේ සතු ලක්ෂණ දැන් මම වෙන් කරලා දුන්නා ඔයාලට. A හරි B හරි E හරි A B E. ඒතර උත්තරේ වෙන්න ඕනේ පුතේ 2. A B E උත්තරේ වෙන්න ඕනේ 2. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔතනින් මොකක් හරි සලකුණක් දාලා තියාගන්න. අපි ප්‍රශ්න 16ක් කතා කළා පුතේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ එතනින් එහාට තියෙන අනිත් ප්‍රශ්න ටික තව ප්‍රශ්න ඇති. මේක 35ක් වගේ මට මතක බහුවන්න දාලා තිබුණා. ඔව් බහුවන්න 35ක් තියෙනවා. දැන් ලොකු කොටසක් තියෙනවා. අපි ඉතුරු බහුවර්ණ ප්‍රශ්න ටික එහෙනම් ඊළඟ වදාදා පන්තියේදී සාකච්ඡා කිරීම කරමු. එහෙනම් පුතේ අදට අපි ඔතනින් නතර කරමු. පැහැදිලිද? මොන හරි මොකක් හරි මැසේජ් එකක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. නිශ්චිත සංයුතියක්. කොහොමද ඉතින් සංයුතිය ගැන හිතද්දී රසායනික තමයි වෙන අපිට සංයුතියක් ගැන හිතන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හරි. නිශ්චිත රසායනික සංයුතියක් ඉවත් නිශ්චිත සංයුතියක් ඉවත් කමක් නෑ. හරි. සංයුතිය ගැන කතා කරද්දී කොහොමද ඒක රසායනික වෙනවා? ඒක ගැටලුවක් නෑ. හරි. හරි කියලා ගන්න.
හරිපොත් අපි එහෙනම් අදට නතර කරමු. එන ලබන බදා දහපව අපි හවස 7ට පටන් ගමු. මම හිතනවා ලබන සති වෙනකොට මේ පවර් කට් නැති වෙයි. බලමු මොනවද ඊට වැඩි වැඩි වෙන්නත් පුළුවන්. හරි. බලමු මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් පුතේ අපි අදට නතර කරමු. හැමෝටම ආයුබෝවන්.